මාලිදේශයට සාමය හා ස්ථාවරභාවය උදාකිරීමට එක්සජාතින්ගේ සංවිධානය තුළ ඇති කැපවීම මෙවැනි බියගුළු ක්‍රියාවලින් වෙනස් කළ නොහැකි බවයි ජගත් සංවිධාන මහලේකම්වරයා පවසන්නේ. මෙ අතර එක්සජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේද ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මාලි රාජ්‍යයේදී මිය යාම ගැන දැඩි සංවේගය පළ කර සිටිනවා. එමෙන්ම තුවාල් ලැබූ ශ්‍රී ලාංකික බටයන් 6 දෙනාට ආරක්ෂක මණ්ඩලයේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකීයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක මණ්ඩලයේ මාලි රාජ්‍යයට දැනුම් දෙනවා. ප්‍රහාරයට වගකීයුත්තන්ට අන්තර්ජාතික නීතිය යටතේ යුද අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි ආරක්ෂක මණ්ඩලය පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සාමසාධක බටයන්ට පහර දෙන පාර්ශ්වයන්ට එරෙහිව අන්තර්ජාතික යුද අපරාධ චෝදනා ගොනු කළ යුතු බවයි. ජීවිතක්ෂයට පත් යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහයන් ඉදිරි සති ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිත බව යුද හමුදාව පවසනවා. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්‍රමවේදය අනුව එම කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය සුමිත් අතපත්තු මහතා කියා සිටියේ. වැඩි දියුණු කරන ලද බෝම්බයක් පුපුරවා හැරීමෙන් යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමන් විජයකුමාර යන අය ජීවිතක්ෂයට පත් වුණා. කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා පොළොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවේ 32 වරදී ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ පොළොන්නරුව විජිත මහාවිද්‍යාලයෙන්. කෝප්‍රල් සමන් විජයකුමාර මහතා පොල්පිතිගම රාවායල ප්‍රදේශයේ පදිංචිකරුවේ. බටහිර අප්‍රිකාවේ ගැටුම් සහිත රාජ්‍යයක් වන මාලිහි ඩවුන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත රථ පෙළකට ප්‍රහාරය එල්ල වී තිබුණේ එරට වේලාවෙන් ඊයේ උදේ 6:30ට පමණ. පිපිරිමෙන් තුවාල් ලැබූ තිදෙනෙකු ගුවන් මගින් ගාව ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කෙරුණා. ඔවුන් ගමන්ගත් සන්නද්ධ රථයට හා ඊට පිටුපසින් ධාවනය වූ තවත් සන්නද්ධ රථයකට දැඩි හානි සිදු වී තිබෙනවා.